මොනවද දුවේ මේ කරන වැඩ ඈ තමුන් කෙල්ලෙක් නේද කොල්ලෙක් නෙමෙයිනේ මේ විදියට රස්තිය අදු ගහන්න බලන්න විනයක් ඇතුව පාරේ වාහන එලවන්නකෝ ඔයා ගිහින් තියලා තියෙන වේගය පේනව නේද ඈ ඔයා මේ කොල්ල වගේ රේස් පදින්න යනවද අනේ මට සමා වෙන්න තාත්තේ සමා වෙන්න කිව්වහම ඔක්කොම හරියයිද දුව ලක්ෂ 10ක් ගෙවන්න කිව්ව අර මිනිස්සයාට ඒ මිනිස්සයා දැන් බලනවා වැඩපලක් කරගන්නේ කොහොමද කියලා අනේ මන් දන්නේ නෑ දුවේ ඒ මන්දි වට අර අර මගුල කතා කරපු ගෙදරින් ආවා එදාම පොලිසියෙන් ආවා ඒ මිනිස්සු ආයේ ඇයිද නැද්ද කියලා හිතාගන්න බෑ දන්නේ නෑ මොනවා කරයිද කියලා පළවෙනිම බලන්න ආපු මගුල් කපුකම මොකද්ද දුවේ මේ කරන වැඩවල තේරුම දැන්වත් ඔබ නවත්තන්න තමුන්ගේ අනාගතය ගැන හිතන්න දැන් නිකන් මේ රස්තිය අදුකාර කොල්ල වගේ හැසිරෙන්නේ නැතුව නෝනේ ඔය ගැන දැන් කතා කරත් පුළුවන් ගෙදර ගිහින් අපි දැන් යන් ගෙදර නගින නගින වාහනේට අනේ මට සමා වෙන්න අම්මේ මං හිතලා කරපු දෙයක් නෙවෙයි මෙන්න මෙහෙ එනවා යන්න අප්පා අද නම් දවසම හරිම මහන්සි හිටගෙන ඉඳලා ඇයි අපේ මහත්තයා ඊතරද මහන්සි මට මහන්සි නැද්ද ඉඳගන්න බංකුවක් නැහැ හිටගෙන ඉන්න උනානේ තුන වෙනකම්ම හඬ යන්නත් නැහැ බොණ්ඩ යන්නත් නැහැ කොයි වෙලේ ගනිද කවුද දන්නේ වෙලාවලක් කලාවක් නැහැ ඉතින් ආය දැන් ඉතින් නඩුවට පළයන්කෝ හැමදාම ඇතර ලෝය කිව්වේ මොකද අපි මාත්තේ ලෝය නම් කිව්වන් තව නඩු ආර දෙකකින් මේක ඉවර කරගන්න පුළුවන් කියලා අනේ එහෙම වුණොත් නම් ලොකු දෙයක් ඒක නෙවෙයි අපි මාත්තයා දැන් අර වැඩේට මොකද කරන්නේ ඒකට ඉතින් දැන් මේ කෙල්ල ගෙදර කොහෙවත් යන්න එපා කියලා තියාගෙන දවසක් දාගෙන මේ එන්න කිමු ආය පාරන්නේ මට නම් ඒ ළමයා හිතට අල්ලලා ගියා අපි මහත්තයා. හරිම කරුණාවන්ත පාටයි. අපේ නෝනාට ඉතින් ඒ ළමයා ගැන කරුණාවන්තකම් පහළුනේ අර වාහනේ හොදන්න ගිය දවස් ඉඳලමනේ. හරි හරි අපි කෝල් කරලා බලමුකෝ. දුව දුව ඇයි අම්මා මෙහෙන්ද? ඔන්න මහත්තයා පොඩ්ඩක් සැරට ඉන්න. ඔයාගේ මේ හුරතල්කම හින්දා තමයි මේ ළමයා හදාගන්න බැරි. ඇයි අම්මා? මෙන්න මෙතනින් වාඩි වෙන්න පොඩ්ඩක්. දුව මේක අහගන්න හොඳට. තාත්තා අපි හොඳ තැනකින් කටයුත්තක් බලලා තියෙන්නේ ඒගොල්ලෝ දැන් එකපාරක් ඇවිල්ලා ගියානේ ඔයා හිටියේ නෑනේ දැන් අපි ආයෙ දිනයක් දාගන්නවා කොහෙවත් යන්න ලෑස්ති වෙන්න එහෙම පාවුන අපි කියන විදිහට දැන්වත් ඉන්න ඔව් ඔව් දුව දැන් ඇති ඔය එහෙම එහෙ ඇවිද්දා මේක මිස් කරගත්තොත් ආයෙ ගෙදරට නාකි වෙවි ඉන්න තමයි වෙන්නේ ඔන්න මේක මතක තියාගන්න හොඳට අනේ අම්මේ මං කිව්වානේ මට දැම්ම බඳින්න බෑ කියලා දරුවෝ මේ කියන දේ අහන්න මේ වයසේදී බැන්දේ නැත්තම් 45 50 පැන්නට පස්සේ මිනිස්සු හොයන්න පුළුවන්ද ඈ මං හෙට කෝල් කරලා දිනයක් දාගන්නම්කෝ ඒක හොඳයි අපේ මහත්තයා ඉක්මනටම දිනයක් දාගන්න ඒ කවුද අපේ හෙලෝ කවුද මේ හෙලෝ ආ මිස් මම මේ සේනක ශ්‍රීවර්ධන කතා කරන්නේ ඔව් ඔව් කියන්න මහත්තයෝ ඇයි දන්නේ මේ හදිස්සියම නෑ මම මේ කතා කළේ මේ අර යෝජනාව මොකද ඒක බැහැර කරාද තා මේ ගැන මොකක්වත් උත්තරයක් නැති හින්දායි මම මේ කතා කළේ නෑ නෑ මහත්තයෝ මේ ඉතින් ඔයගොල්ලොන්ගේ පැත්තෙන් අපට නෑනේ ප්‍රතිචාරයක් අපිට ඉතින් ඒකයි මේ සද්ද නොකර හිටියේ නෑ නෑ අපි මේ ඒක අයින් කළා නෑ බැහැර කළා නෑ පොඩි කරදරයක් සිද්ධ වුණානේ ඔව් මේ බොරු පැමිණිල්ලක් දාලානේ මේ පොලිසියෙන් හොයාගෙන ආවේද ඒක නිසානේ මේ කෙල්ලව ඔව් ඔව් අනේ ඕ ඒක තමයි මේ මං ඒත් බැලුවා මේ මොනවත් එහෙම ආයෙත්ින් ගෑන් ළමයි ආයෙ එහෙම මේ ජඩ වැඩ කරනවා අයියා හරි හරි මහත්තයෝ නෑ 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 අපේ පුතාට ඉතින් මං කියපු ඕන මං කියන ඕනෑම දවසක අපේ පුතා රෙඩි. ඔව් ඔව්. හරි හරි හරි. ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලොන්ට කරදරයක් නැත්නම් ඉතින් අපට කොහොමත් කරදරයක් නෑ මහත්තයා. ඔව් ඔව් ඔව්. අනේ එහෙනම් එදාට නෝරදවා මෙන්න. මං අපේ ළමයා ලෑස්ති කරලා තියන්නම්කෝ. එදා බලා ගන්නත් බැරි වුණානේ. ඔව් ඔව් ඔව්. එහෙනම් මං තියන්නම්. බුදුසරණයි මොකද්ද කොල්ලෝ මේ ලහි ලහි සූදානම් කරන්න හදන්නේ නෑ තාත්තේ අර මේ කෙල්ල බලන්න මේ ගෙදරකින් එනවා කිව්වා
ඒ කට්ටියට එක දවසක් ආවා කොහෙද ඒ දවසේ මාර කර්මේ කඩාපාත් වුණානි. ඉතින් ඒක හින්දා කෙල්ල බලාගන්න බැරි වුණානි. මං කිව්වා අපව දිනයක් දාගන්න පුළුවන් දෙන්න කියලා. අනේ ඒගොල්ලෝ හරි හොඳ කට්ටියක් තාත්තේ පුළුවන් කිව්වා. ඇයි අපි මහත්තයා කතා කළේ? ආ නෝනේ මේ ඔන්න මේ ලබන 18 වෙනිදා අරගොල්ලෝ එනවා කිව්වා. දුව එදාට ඔන්න කොහෙවත් යවන්න එපා ලෑස්ති කරලා තියන්න දුවව. ආය මේ කෙල්ලගේ මොනවා ලෑස්ති කරන්නද? සීදේවි කෙල්ල. ඔව් ඔව් තාත්තගේ නල්ල මලේ සීදේවි කෙල්ල. කරපු හපංකම් හින්දා තමයි මේ පාර ඇවිල්ලා ඉතින් බලලා හොඳයි කිව්වොත් හොඳයි. නැත්තං ඉතින් ගෙදරට නාකි වෙන්න තමයි වෙන්නේ. තාත්තගේ නල්ල මලේ සීදේවි. එහෙම තමයි බං. තරුණ වයසේ උඹලත් ওই කාලේ ওই වගේ දඟ වැඩ කරන්නේ නැති. දැන් මේ උඹලා නාකි වෙලා තැම්පත් වෙලා හිටියට. හ අයියකෝ. ඔය කොයි කොයි කාටත් තරුණ කාලයක් තිබුණා කියලා අමතක වෙලා තමයි දැන් හැසිරෙන්නේ ඔක්කොම. මොකද මෙමේ තොස් නිම්බුවට වෙලා නෑ පුතේ. ඔන්න මේ ලබන 18 වෙනිදාට අරේ මේ යන ලෑස්ති වෙන්න. කොහෙද අම්මේ? ඇවිල්ලා මෙයෝ අපි අර එදා ගියේ අලුත් ලේලි බලන්න. අන්න එහෙ ලේලි හිටියේ නෑ නේද? දැන් ඔන්න මෙදානම් ඉන්නවා කිව්වා. ඒ කියන්නේ නැන්දේ මෙදා පාර ඉන්නවා කියන්නේ? ඒ කියන්නේ යා රස්තියාදේ යන කෙනෙක්ද නැන්දේ? අනේ නෑ නෑ පුතේ. එහෙම මේ රස්තියාදු ගහන කෙල්ලෙක් නෑ අයියෝ පුතා ගි. මම ගියාද? මට නම් මතකයක් නෑනේ. හරි හරි මේ උඹ යව ගැන හිතන් දෙපා. මේ ඔය මොලේ වෙහසන් දෙපා යව හිතන්න. උඹට වැඩ තියෙනවා. මේ එහෙනම් මේ තාර ගාලා මේ අතන අර නාවල පිටියේ ඔෆිස් එකට ගිහිල්ලා එතන බරු ටික දීලා මාව ගන්න වරෙන් ටක් ගාලා. හරි 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 බලමුකෝ අපි කවුද මේ සීදේවි කෙල්ල වරෙන් බලන්න යන කියලා. මගෙන් මොකොත් නැහ. පල පල ඉක්මන්ට. අනේ පව් පුතේ ඔහොම මිනිස්සුන්ට කතා කරන්න එපා. ඒ උන් මගේ ගජ මිතුරු අම්මේ. උන් දන්නව මගේ හැටි. හරි හරි ගජ මිතුරු. ඔන්න ලෑස්ති වෙන 18 වෙනිදා. හරි හරි අම්මේ. මං කිව්වනේ අම්මේ එදත් අම්මා වෙනුවෙන් මේ පුතා අදත් අම්මා වෙනුවෙන් මේ පුතා. ඕනෑම දවසක අම්මගේ වැඩකට මේ පුතා කොච්චර බිසී වුණත් වෙලාව වෙන් කරලා ඇති. ඒකනේ මං මගේ කොල්ලට මේ පණ ඇරලා ආදරේ කරන්නේ. මගේ කොල්ලා මං කියන දේ ආපු හින්දා තමයි අද මේ තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ පලාතෙම ඔයා අභිභවා යන්න කවුරුත් නැහැනේ පුතේ. ඒ අම්මා තාත්තගේ ආශිර්වාදය ඇතිව හොඳ ගමනක් යන හින්දා අනිත් අයටත් ආදර්ශයක් වෙන්න ඕනේ පුතේ. අනිත් අයත් මෙන්න මේ වගේ අම්මලා තාත්තලාගේ ආශිර්වාදය මැද්දේ මොනවා හරි කරනවා නම් කවදාම දවසක ඒගොල්ලන්ට වරදින්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා දෙන ආශිර්වාදය තමයි ගොඩක් වැදගත්, ගොඩක් වටින්නේ. ඒක මගේ පුතා හරියටම පිළිපැද්ද පුතේ. ඒ හින්දා තමයි අද මේ තත්ත්වෙ ඉන්නේ මගේ පුතා. අම්මෝ ඉතින් මේ අම්මගේ මූණේ තියෙන සතුට මට මේ සතුට මම මැරෙනකම්ම අම්මගේ මූණෙන් දකින්න තමයි මගේ බලාපොරොත්තුව අම්මේ. අම්මා කොයිම දවසකවත් එකම තප්පරයක්වත් දුකින් ඉන්නවා මට පේන්න බෑ අම්මේ. දකින්න තියන්නත් එපා එහෙම. අම්මට දුක හිතුණා නම් මොනවද ඒ වුණේ වැරද්ද කියලා මට කියන්න අම්මේ. මං ඒ වැරද්ද හදා ගන්නවා. ලේලි ගෙනාව වුණත් ලේලිගෙන් මොනහරි අකටයුතුකම් සිද්ධ වුණොත් මට කියන්න අම්මේ. අම්මා තනියෙන් දරා ගන්න එපා. මොකද මං දුන්නේ නැති ගින්දර පිටස්තර කෙනෙකුට අම්මට දෙන්න ඉඩ තියන්නේ නැහැ මං. ලේලි වුණත් මං කියන දේ අහලා අම්මට සලකන්න ඕනේ. එහෙම සැලකුවේ නැත්තම් අම්මේ එදාට මං ඒ ලේලි අයින් කරලා දානවා. එයාගෙන් මට ඇති වැඩක් නැහැ. ඔය කොයි කවුරු ලැබුණත් මට වැඩක් නැහැ අම්මගේ සතුට නැත්තම්. ඒකනේ මම මගේ පුතාට පණ ඇරලා ආදරය කරන්නේ. පුංචි කාලෙම තාත්තා නැති වෙනකොට මං උඹව හදාගත්තේ බොහොම අමාරුවෙන්. තාත්තා ඉතිරි කරලා ගිය දේවල් පරිස්සම් කරලා මගේ කොල්ලා හොඳ තැනකට උගන්නලා ගෙනල්ලා උස්මහත් කරන්න මං කොච්චර වීරියක් දැරුවද. මගේ කොල්ලා දේ හැම දෙයක්ම හොඳින් ඉෂ්ට කරලා පෙන්නලා තියෙනවා මගේ පොතේ. ඔන්න 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 ඉතින් අම්මා අඬනවා. හරි හරි ඉතින් සතුට කඳුළු වුණත් අම්මා ඒවා හලන්න ඕනේ නැහැ. ඒවා තියාගන්න. මං අම්මට කවදාකවත් ගින්දරක් දෙන්නෙත් නැහැ, දුකක් දෙන්නෙත් නැහැ. අම්මා සන්තෝෂෙන් ඉන්න. එච්චරයි. අම්මට ඕනේ කරන්නේ මොනවද? ඒ හැම දෙයක්ම මං ශනිකව ගෙනල්ලා දෙනවා. හරි හරි අම්මේ කොකෝ ඉතින් ඔය කො අනේ අම්මේ බඩගිනි යන්කො මොනාරි කන්න කො යන් යන්.
අනේ නිකන් ඉන්නකොල්ලෝ. ජන් ජන් මං අද හොඳ රස කෑමක් හදලා තියෙන්නේ.